චන්ද්‍රිකා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය රැගෙන යාමෙන් පසුව ජපානයට අයත් කිබෝ මොඩියුල් මගින් මැයි හෝ ජූනි මාසයේදී චන්ද්‍රිකා කක්ෂගත කරනවා. ඉන්පසු පෙර සදාන කළ මෙහෙයුම් පටන් ගන්නවා. එතකොට මේ මෙහෙයුම් වලින් ගන්න දත්ත ලබා ගැනීම සඳහා ලංකාවේ ආතසික රක් මධ්‍යස්ථානයේ ද ග්‍රවුන්ඩ් ස්ටේෂන් එකක් තියෙනවා. අපි මේ වෙබ් ස්ට්‍රීම් ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ 2017 ඔක්තෝබර් මාසයේ. ආදසිකලක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂකේ ජෙනරාල් සනත් පනාවරණගේ මහල තමයි මේකේ මූලිකත්වයේ ගත්තේ. අද මට වගේම සියලු ශ්‍රී ලාංකිකයන්ටම සතුට වෙන්න පුළුවන් දවසක්. මොකද අපි හදපු රාමනාම සැටලයිට් එක අන්තරිස් කියන රොකට් මාර්ගයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඉතා සාර්ථකව ආයරීමට හැකි වුණා. කිසිම බාධාවක් වුණේ නැහැ. කාලගුණ තත්ත්වය ඉතා හොඳින් පැවතියා වර්ජිනියාවල ඇමරිකාවේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තීරණය කරන දවසක බොහෝ විට ජූනි මැද වෙන්න පුළුවන්. සැටලයිට් එක රිලීස් කරනවා කක්ෂයට. ඊට පස්සේ අපිට සැටලයිට් එක සාමාන්‍යයෙන් දිනකට වට 15ක් පමණ පෘථිවිය වටා කරගෙනවා. සැටලයිට් එකේ වේගය තප්පරයට කිලෝමීටර් 7.6ක් විතර. ඒ කියන්නේ ලොකු ස්පීඩ් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය සබ්ඩේට් වේගය වගේ 20 ගුණයක් පමණ වේගයක් තියෙනවා සැටලයිට් එකට. මගේ අනාගත බලාපොරොත්තු තමයි ලංකාවේ ආපහු තවත් සැටලයිට් ප්‍රොජෙක්ට් එකක් කරන එක. ඒ වගේම මේ දැනුම බෙදා ගැනීමටත් තවත් මේ තවදුරටත් අභ්‍යවකාශ තාක්ෂණය ගැන ඉගෙන ගැනීමටත් මම බලාපොරොත්තු වෙනවා. මගේ ප්‍රධානම අරමුණ තමයි අපි ඉගෙන ගත්ත දේ ලංකාවට ඇවිල්ලා උගන්වන එක. ඒ කියන්නේ අපි වගේ තවත් කට්ටිය බිහි කරන එක තමයි මගේ ප්‍රධාන අරමුණ. ඒ වගේම අපි ආවන දෙක එන සැටලයිට් එකක් බලාපොරොත්තු වෙනවා. ඒටත් සහයෝගය ලැබේ කියලා මම හිතනවා.